ජීවිතේ ආයිබෝ වේවා ඔබේ ජීවිතේට රැස්වෙදෙන ජීවිතේ පාට වැඩි කරන ගොඩක් දේවල් තියෙනවා. ඒ අතරේ මුලින්ම තියෙන දෙයක් මුලින්ම අපිට ජීවිතේ ලැබෙන දෙයක් තමයි කලාව කියලා කියන්නේ. කලාව ඇතුලේ සුන්දර අය අපිට හම්බ වෙනවා. උන්ට අපි තරු කියලා කියනවා. අදත් මේ ලැස්තිය රැස්වෙදෙන ජීවිතේ තරුවක් සමග විශේෂාංගය ආරම්භ කරා. අද අපේ දරුව අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. මෙයා නුවර ඉස්කෝලේ යන කාලේ 1980 ගණන්වල වගේ නම් රංගනය පැත්තර නෙවෙයි ගුවන් සේවිකාවක් වීමේ ආශාව තමයි තිබුණේ. කොමුණත් ඇගේ ජීවිතය, ඇගේ දෛවය, ඇය ප්‍රවීණ රංගන ශිල්පිනියක් බවට, සම්මානනීය රංගන ශිල්පිනියක් බවට මේ වෙනකොට පත් කරලා තියෙන්නේ. කවුද මේ? බලන්න අඳුර ගන්න පුළුවන්ද කියලා. සමජාගේ මම මුලින්ම දැනගන්න කැමති කැමරා විසරාට එන්න කලින් නුවර සුන්දර නුවර ගෙවුණු කාලේ, කියන්නේ ගුවන් සේවිකාවක් වීමේ හීනය උළුවේ තියාගෙන ගෙවුණු කාලේ පොඩ්ඩක් කෙටියෙන් කියමු. මලි හරිම සුන්දර මතකයක් මට ගොඩක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලේ ඇත්තටම පුංචි දඟ කෙල්ලෙක්. දඟයි කියන්නේ ඇත්තටම මේ නරක වැඩවලට දඟ නෙවෙයි. ඒ කියන්නේ ළමාවියේදී මම ඇත්තටම ඒ අපි දඟ වැඩ කරන්න ඕනේ. නැත්තම් ඒ කියන්නේ අපිට අනාගතයේ අපි ජීවිතය හදාගන්න ඒ දඟ වැඩත් එක්ක තමයි අපි හැදෙන්න ඕනේ. ඒ නිසා මම එවැනි දඟ වැඩ කරපු කෙනෙක්. ඒ වගේම පුංචි කාලේ ඉඳන්ම ක්‍රීඩාවට මම ගොඩාක් දක්ෂ කෙනෙක්. ඒ වගේම මගේ සුන්දර අතීතයේ තිබුණු ගොඩාක් රසවත් සිදුවීම් තියෙන ওই ක්‍රීඩාවත් එක්ක මම ඉගෙනීමට පුංචි කාලේ දක්ෂ නැති වුණත් පසුගිය කාලවලදී මම දක්ෂ වුණා. ඒ වගේම මට ගොඩාක් යාළුවෝ හිටියා පුංචි කාලේ ඉඳලම. ඉතින් මම ඉගෙනීමට ඇත්තටම ගොඩක් රුචියක් දැක්ුවා තමයි. ඒ වගේම පරිබාහිර වැඩ මගේ ගොඩක් තිබුණා. ඉතින් සුන්දර මතකයන් එක්ක තමයි මම මගේ ජීවිතේ මේ අද දක්වා මම ඇවිත් තියෙන්නේ. හරි, ගුවන් සේවිකාවක් වීමේ සිහිනය නැති වෙලා කැමරාව ඉදිරියට එීම කොහොමද සිද්ධ වුණේ? කාගෙන්ද උදව්වක් ලැබුණේ? කොහොමද ඒක ඒ තීරණය වෙනස් වෙන්නේ? ගණේෂ්, මම මේකත් කියන්න මට ඉස්සෙල්ලා කියන්න බැරි වුණා. මම ඉගෙන ගත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ. මම ඒ කාලේ ඇත්තටම මම පාරේ යනකොට මම ඇත්තටම ගුවන් සේවිකාවක් මම දැක්කා ඇහැටම. ඒ දැක් එයා ඇඳගෙන ගිය ඇඳුම සහ යාගේ තිබ්බ මේ කියන්නේ ලාලිත්‍ය මගේ හිත තුළ කිඳා බැස්සා. ඒ තමයි මට ඇත්තටම ඇතිවුණු මුල්ම හැඟීම. ඊට පස්සේ මම දන්නේ නැහැ ගුවන් සේවිකාවක් වෙන්නේ කොහොමද, කොහොමද ඒක මෙයා වෙන්නේ කියන්න මම දන්නේ. මම හැමෝටම ඒ කාලේ මට මතකයි මගෙන් කවුරුරි ආපුවාම අහනවානේ මොකද්ද ලොකු වුණාම තියෙන සිහිනය කියලා. මම හැමදාම ගුවන් සේවිකාවක් වෙනවා. මම ආස අර හෑන්ඩ් බෑග් කරේ දාගෙන හයි හීල්ස් දාලා ඇවිදගෙන යන මම හරිම ආස කරා. ඉතින් ඒක ඊට පස්සේ මම දැනගෙන හිටියේ නැහැ කොහොමද ගුවන් සේවිකාවක් වෙන්න ඉල්ලුම් පත්‍රය දාන්නේ කියන එක. මං ඉස්කෝලෙන් අස්සුණාට පස්සේ මං කැම්පස් සිලෙක්ට් වුණා. ඒත් මට කැම්පස් යන්න ඒ වාසනාව හිමි වුණේ නැහැ. ඉතින් ඊට පස්සේ මං කරපු වැඩේ මං නිකන් මේ පත්‍රයේ තිබ්බ මේකකට මං ඉල්ලුම් පත්‍රයක් දැම්මා. ඒ තුලින් තමයි මට සෙක්‍රටරි කෙනෙක් වෙන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මං හිතුවා කමක් නෑ, මං ගුවන් සේවිකාවක් වෙනවාට ඒක වෙන්න පස්සේ ඒක වෙනවා. ඉස්සෙල්ලා මේකට ගිහිලා බලනවා කියලා තමයි මං ඇත්තටම ඒ ආපු මේකෙන් මට පසු කාලීනව මට ගුවන් සේවිකාවක් වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ කියන්නේ මම ග්‍රවුන්ඩ් එකේ ග්‍රවුන්ඩ් හොස්ටස් කෙනෙක් විදිහට මම හිටියා කාලයක් සේවය කරා. ඊට පස්සේ එතනින් මං අස් වෙලා තමයි මගේ දෛවය ඒක වෙනස් වීමකට හැරුණේ. ඊට පස්සේ තමයි මං ආවේ දැම්මන් රාජකාරී කරන ස්ථානයට. ක්‍රියාකාරී දේශපාලනට එන්න ආසාවක් ආවේ නැද්ද? ඇරයුම් ආවේ නැද්ද? ඇරයුම් නම් එන්න ඇති කියලා මං හිතනවා. මොකද ඒ වගේ වැඩි ආශ්‍රයක් තියෙනකොට ඕන කෙනෙක් ඉතින් දැක්කම ආස හිතෙනවානේ. ගියාට පස්සේ බැලුම් ගන්න. එහෙම අදහසක් ආවේ නැද්ද?
ඇත්තටම මට ආවා. මම ගිය පාර ප්‍රසන්න සෝලංගල ආරච්චි මහත්මයාත් සමග මම කතා කරගත්තා පළාත් සභා මේකට එන්න. මම ඇත්තටම ඔහුත් සමග කැමති වුණා මං ඉදිරිපත් වෙන්න. ඒ අවස්ථාවේ මට කිව්වා ඔහු අත්සන් කරන්න එන්න කියලා. මං එදා උදේ තමයි තීරණය කරේ මම යන්නේ නැහැ කියන එක. හේතුව මට මං ගොඩක් දිනෙකින් මං ඕනම වැඩක් කරද්දි මගේ දෙයක් තියෙනවා හැම කෙනෙක්ගෙම මං අහනවා. අහලා හරියටම ඒක හරිද වැරදිද කියන තීරණය ගන්න අවසානයේ. එතකොට මම ඡන්දෙ ඉල්ලන්න පුදුම කැමැත්තක් හිටියේ. මොකද මං දන්නවා මං ඡන්දෙ ඉල්ලුවොත් මං අනිවාර්යෙන් දිනනවාමයි. මොකද මං බොරු කියන්නේ නැහැ, හරියට කෙලින් කතා කරන කෙනෙක්. ඒ වගේම කරනවා කිව්වොතින් අනිවාර්යෙන් කරනවාමයි. ඒක නිසා ඒක ගොඩක් අය මාව ආශ්‍රය කරන හැම කෙනෙක්ම දන්නවා. මගේ පළාතේ මම ජීවත් වෙන මිනිස්සු හැම කෙනෙක්ම ඒක දන්නවා. ඒ නිසා මම ඡන්දෙ ඉල්ලුවා නම් අනිවාර්යෙන් දිනනවා. ඒ වගේ තමයි මගේ මම වැඩ කරන ආයතනයේ මගේ ප්‍රධානියා, ඒ කියන්නේ ගරු ඇමතිතුමා, ඒ කාලේ හිටපු ඇමතිතුමා මට එක දවසක් කිව්වා මං ඡන්දෙ ඉල්ලන්න ආසයි කිව්වහම මගෙන් එක ප්‍රශ්නයක් ඇහුවේ, ඔබතුමිය කැමතිද වේදිකාවේදී ඔබතුමියගේ අම්මටයි තාත්තටයි බනිනකොට ඔබතුමියට අහන් ඉන්න පුළුවන්ද කියලා. මං කිව්වා බෑ සර් කියලා. ඒ අවස්ථාවේ කිව්වා එහෙනම් ඔබතුමියට කවදාකවත් ඡන්දෙ ඉල්ලන්න බෑ කියලා. ඒ එදා නැත්නම් මම මීට අවුරුදු 8කට උඩදී ඉල්ලන්නේ. ඒ දැන් මම ඒකටත් පුරුදුයි. අද මගේ අම්මා තාත්තා නැහැ. මං ඇත්තටම දැන් අද පුරුදුයි. මම අද දැන් කියන්නේ හැම දෙයක්ම දුක, වේදනාව, සතුට හැම දෙයක්ම විඳ දරා ගැනීමේ ශක්තියක් මට තියෙනවා. ඒ වගේම තමයි මට මිනිසුන්ට මූණ දෙන්න පුළුවන්. මට බයක් නැහැ. ඒ වගේම රටේ තියෙන ප්‍රශ්න පිළිබඳ මං හොඳට අවබෝධ කරන් තියෙනවා. හොඳ අත්දැකීමක් තියෙනවා. හොඳට ඒ ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ ප්‍රශ්න වලින් කොහොමද අපි මෑත් වෙන්නේ? ඒ ප්‍රශ්න කොහොමද අපි ලියලා සමාජයට මූණ දෙන්නේ කියන එක මං හොඳට අඳුරගෙන තියෙනවා. ඒ වගේම මිනිස්සුගේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රම වේදයක් පිළිබඳ මම දැන් ටික ටික අධ්‍යයනය කරමින් යන අතරතුර මම දන්නවා මිනිස්සුගේ ප්‍රශ්න විසඳා ගන්න ආකාරයත් කෙසේද විසඳගත යුත්තේ සෑහෙන දුරට කොහොමද කියන එක ගැන මට දැන් පොඩි අවබෝධයක් තියෙනවා. ඒ නිසා මං හිතනවා මං හැබැයි ඡන්දේ නම් මං ඉල්ලන්නේ නැහැ. ආය කවදාකවත් මේ අන්තිම වතාව මම මේ සැරේ යන්න හිතපු මං හැබැයි හොඳ සමාජ සේවිකාවක් වෙනවා. සනෝජ අපිබලේ ඉස්කෝලේ යන කාලේ නගිත් එක වෙච්ච රසවත් සිද්ධියක් තියෙනවා. නංගි වෙනකොට අක්ක තමයි ගිහිල්ලා වේදිකාවට ගියා එක හේතුවකට. ඒක මොකද්ද කියලා අපි කතා කරමු. පුංචි විරාමයකට ගිහිල්ලා ඉල්ලා ඊට පස්සේ රැඳිලා ඉන්න මේ රැස්වෙන ජීවිතේ තරුවක් සමග. අද අපේ දරුව ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජ බිබිලේ. සනෝජක්කේ නංගි ඒවායි ට්වින්ස්ලානේ. ඔව්. එතකොට ඒ සිද්ධි ගොඩක් ඇති. ඉස්කෝලේ කාලේ සිද්ධි තුනක් මට අහන්න තියෙනවා. මම වාගත්තු ඒවා ඉස්සෙල්ලම කියන්නකෝ. අර ශිෂ්‍යත්වේ පාසල් ගත්තා. මේ මල්ලි මම වාරේ කිව්වා අහන්න එපා කියලා. හරි. මෙන්න මේකයි. නංගි මයි ට්වින්ස්ලා. එතකොට අපි දෙන්නම එකට තමයි ශිෂ්‍යත්වයට ඉඳගත්තේ. ඉතින් ශිෂ්‍යත්වයේ දැන් රිසල්ට්ස් ආවට පස්සේ දෙන්නම TS බිබිලේ. එතකොට TS බිබිලේ කෙනෙක් කෙනා ඔන්න පාස් වෙලා කියලා ප්‍රින්සිපල් කතා කරලා එන්න කිව්වා. මම තමයි පැනලා දිව්වේ ප්‍රින්සිපල් ළඟට. ඊට පස්සේ ප්‍රින්සිපල් කිව්වා හොඳ පුතා, ඔයා විභාගේ පාස්, ඔයා කොච්චර හොඳ ළමයෙක්, දක්ෂ ළමයෙක් කියලා මගේ ප්‍රින්සිපල් ඔළුව අත ගාලා මට කිව්වා මතකයි. මං ගෙදර ගිහිල්ලා අපේ අම්මිට පැනලා කිව්වා. අපේ නංගීති මූණ මේවා කරගෙන හිටියා. නංගී ඇඬුවද කොහෙද මට මතක විදිහට. මං ඉතින් අපේ අම්මි මට ගවුම් අරන් දීලා, මට කණ්ඩ බොණ්ඩ දීලා, මං ඉතින් නංගීට මේ කොලොප්පං කර කර මම තමයි ඔක්කොම භුක්ති විඳේ. ඊට පස්සේ නංගී ඉස්කෝලේ ගියාට පස්සේ ප්‍රින්සිපල් ඉතින් මට ලොකු ඔක්කොම ළමයි ඇසෙම්බ්ලි එකක් තියලා කතා කරලා කිව්වා බලන්න මේ දරුවා කොච්චර හොඳද, මේ දරුවා ඉස්කෝලේ කීර්තියක් ගෙන දුන්නා, මේ දරුවා ශිෂ්‍යත්වයේ පාස් අරනවා කියලා කිව්වා. ඉතින් මට හරි සතුටුයි. ළමයි මාව පිළිගන්න පුංචි කාලේ මම ආත ගන්නවා නේ, කොච්චර හොඳ නංගි කෙනෙක්ද, කොච්චර හොඳ දුවද ටීචර්ස්ලා එහෙම කියනවා. ඊට පස්සේ එදා නංගි හොඳටම ඇඬුවා. අඬලා ගෙදර ගිහිලා අපේ අම්මිට කන්නේ, අපේ අම්මි මං වෙන්න ඇති පාස්, මේ අක්කි නෙවෙයි, මං කියන නෑ මං පාස් කියලා. ඒක නෑ බලන්නකෝ අපි ගිහිල්ලා බලමු, අර නොම්බර බලමුකෝ කිව්වා. අම්මිකෝ ඌ ඒක ඇත්ත, අපි නොම්බරේ බලමු කියලා අපේ අම්මි ආවා ඉස්කෝලේට. එලා ප්‍රින්සිපල් ළඟට ඇවිල්ලා ප්‍රින්සිපල්ට කිව්වා මේ අපේ මේ බලන්න පොඩි දුව කියනවා මේ එයාට නොම්බරේ බලන්න ඕනේ කියලා. එයා තමයි පාස් කියලා කියනවා.
ප්‍රින්සිපල් කෝ ඌ ඒක තමයි අපි චෙක් කරලා බලමුකෝ කොටත් කියලා දෙන්නගෙම ගෙනලා අර නම්බර තියෙනවනේ ඒක ගෙනලා බලනකොට නංගි තමයි පාස් ප්‍රින්සිපල් මට ගෙනල්ලා බැනලා හොඳලාට ටොක්ක්ක් නම් යන්නේ නැ ජනපන්තියට බොරු කියන්න ඉගෙන ගන්නවා මං හිතන්නේ එදා ඉඳලා තමයි මං බොරු කියන එක කවදාකවත් බොරු කියන්නේ නැති ඒ කාලයක් ඒක දඟඩක් වුණාට මේ පස්සේ කාලෙක අන්තිමට ඉස්කෝලේ ගිහලා අන්තිමට ඔයා අඳුර විශ්වවිද්‍යාලය යනවා මං ආට් සබ්ජෙක්ට්ස් කරේ එතකොට මගේ පන්තියේ 30 ගානක් හිටියා 30 ගානම ගියා කැම්පස් එකට ඉතින් අපි ඒ ගිය එහෙම ඉතින් දුම්බර කැම්පස් එක ඉතින් එතෙන්දී මටත් යන්න අවස්ථාව ලැබුණා ඒත් මම හිටියේ නෑ වැඩි කාලයක් මම මාසයක් විතර කාලයක් හිටියේ මොකද රැග් එකට අහු වුණා මාව ඉතින් රැග් එකට අහු වෙලා ඒ කියන්නේ මම රැග් එකෙන්ම අහු වෙච්ච ගමන්ම මං එළියේ ඔකේ අපි දැන් රංගන ජීවිත ගැන කතා කරමු මංගලත්‍යාග සහ සුදුවක්ක කියන චිත්‍රපට දෙක මුල් කාලේ අමතකන වෙන වාට සම්මාන ගෙන චිත්‍රපට දෙකක් සුදුවක්ක චිත්‍රපටේ මටත් මතකයි මන්නරඹල දින මේ වගේ චිත්‍රපටයක් රංගපෑවෙන් පස්සේ මේ ලංකාව වගේ රටක එලීඩ බැස්සර පස්සේ කොයි වගේ අත්දැකීමක් වුණාද කී මේ ඒ කියන්නේ වැඩිහිටියන් පමණයි චිත්‍රපටයක රංගපෑම ලංකාවේ ඇතුලේ රංගන ශිල්පිනියකට කොයි වගේ අත්දැකීම් විශේෂම දැනටත් ගොඩක් කාලයකට කලින් අනුගරංග ලග ඇත්තටම කියනවා නම් මංගලත්‍යාග චිත්‍රපට රංගපෑවට පස්සේ නම් මට කියන්නේ කනගාටුදායක විවේචන තමයි ගොඩක් මේ හම්බ වුනේ මං ගොඩක් මේ මට අඬන් මං දවස අඬන අඬන ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ ඇත්තටම මොකද මංගලත්‍යාග මගේ පළවෙනි චිත්‍රපටේ නොවුනත් ඉස්ලාම එක රිලීස් වුනේ ඒ චිත්‍රපටිය නිසා අනේ සර් සක්‍රියවත් මේ වෙලාවට කරන්න නැති උදාවක් මේ කරේ හැබැයි පුළුවන් තරම් ඉක්මනට එවන්න ඕන මොකද දන්නවද සුසීගේ හස්බන්ඩ් කාර්යා නයිට් ඩියුටි ඒවට බය වෙන්න එපා එළි වෙනකොට මෙහෙ ඇති ඉතින් මන් දන්න මෙවැනි රටක එවැනි චිත්‍රපටයක් තිරගත වුණාට පස්සේ ඒ චරිතය රඟපාන ඒ නිලියට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා එතරම් හිතාගන්න පුළුවන් නේ කොහොමද කියලා මොකද ඒක විසඟනකගේ චරිතයක් ඊට පස්සේ ඉතින් මම ඒව විඳ දරාගෙන මම එදා හිතුවා මම කවදාකවත් චිත්‍රපටවල රඟපාන්නේ නැහැ අය කියලා ඒත් මට උපදේශ ලැබුණා ඇත්තටම ඔබතුමිය හරියට රඟපාලා තියෙන නිසා තමයි ඔයා ඔය වගේ ප්‍රතිචාර ලැබෙන්නේ කියන එක ඉතින් මට ඇත්තටම හිතුණා මට ඒක පොඩි ආඩම්බරයක් හිතට මම කියන්නේ මම ඇත්තටම රඟපාලා තියෙනවනේ මම හොඳ දක්ෂ රංගන ශිල්පිනියක් කියන මට හැඟීමක් ආවා නෑ මම රඟපානවා කියන එක ඔන්න මම එදා අදිස්ත්‍රාණය කරගත්තා ඊට පස්සේ තමයි මට හමුනේ සුදුක්ක චරිතය රඟපාද්දි මම ඉතාම ආසමල් විශාල කැපවීමක් කරා මම දන්නවා මම සම්මානයට පාත්‍රුනේ සම්මානයක් ගත්තේ මම ඒ නිසා ඒ මගේ කැපවීම නිසා මිල්ටන් ජයවර්ධන මහත්මයා සහ සංජලී රත්න මම ඒ වෙලේ මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම මිල්ටන් ඇත්තට මිල්ටන් අයියා මාව ගෙනියලා මට ඒ වගේ පරිසරයක මාව තියලා තිබ්බා මට ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම මට මේ ඩබින් වෙලාදී වුණත් මං කව මට ඩබ් කරන්න බෑ කියලා. එයා මොකද කරන්නේ ඊට පස්සේ ගෙනාවා ගුවන් විදුලියෙන් ඩබ් කරන්න වෙනම එක්කෙනෙක්. ගෙනල්ලා එයා වැරදි විදිහට ඩබ් කරවන්න ගත්තා. මං එතෙන්දී ලොකු රණ්ඩුවක් අල්ලලා වැළඳ වැරදි විදිහට කරනවා මට හොඳ නෑ මගේ කැරක්ටර් එකට අරවා කියලා ඊට පස්සේ මමම ඩබ් කරන්න ගත්තා. ඊට පස්සේ කියනවා දැක්කනේ සනෝජා. ඔයාම හරියට ඒක කරොත් තමයි ඒක ප්‍රතිඵල ලැබෙන්නේ. අවසානයේ අනුන් ලව්වා ඒ ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරන්න එපා කියලා. මොකද මංගලත්‍යාග චිත්‍රපටියේ ඇත්තටම ඩබ් කරේ මම නෙවෙයි. ඒක කරේ ගීතකන්ත ජයකොඩි. මම ඒක කියන්න ඕනේ. ඒ වගේ තින් සුදුක්ක එක මට සාර්ථක ප්‍රතිඵල ලැබුණේ ඒ නිසා. ඒකෙදි මම රඟපෑවට පස්සේ මට ඇත්තටම ඒක සෑහෙන කාලයක් ගිහිල්ලානේ. මට ඒතරම්ම ලොකු විශාල කියන්නේ මගේ හිතට දුකක් දැනන ප්‍රතිචාර මට ලැබුණේ නැහැ. හැම එකකෙනාම මට ප්‍රශංසා කරා. ඇවිල්ලා ඔබතුමි තාම දක්ෂ රංගනයක යෙදුණා එහෙම කියලා ඒගොල්ලෝ මට ගොඩක් කරා මට ලොකු ආසාවක් ඇත්තටම කියනවා එවැනි චිත්‍රපට රඟපාන ලොකු ආසාවක් ඇති වුණා ඒත් මට ඒ වගේ චිත්‍රපටය ආයේ ලැබුණ නැහැ කවදාකවත් මගේ ජීවිත කාලේ මං ආස කරේ එකම දේ තමයි ගැමි චරිත රඟපාන්න ඒක මගේ අදටත් දුකක් තියෙනවා මට ගැමි චරිත කවදාකවත් ආයේ ලැබුණේ නැතිකම සහ ලැබුණේ නැතිකම සමජ බිබිලගේ ටෙල්නාට රංගන ජීවිතේ බොහොම සුවිශේෂී තැනක් තමයි නෝනාවරණි මාතෘණි කියලා කියන්නේ. අපි ඊගෙන කතා කරමු පුංචි විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ රැඳිලා ඉන්න මේ රැස්වී දෙන ජීවිතේ තරුවක් සමග.
අභයත් සනෝජ අවිලේ ප්‍රවීණ රංගන ශිල්පියත් එක්ක සමජක්කේ නෝනාරුනි මහතුරුනි කියන කියන්නේ ලංකාවේ ටෙලිනාටි ඉතිහාසයේ අද්දටත් අමතක නොවන දැන් පෙන්වුවත් බලන්න පුළුවන් රස විඳින්න පුළුවන් hina වෙන්න පුළුවන් බොහොම විශේෂ නාට්‍යයක් මම හිතන වාගේ ජීවිතෙත් රංගපෑමේ ජීවිතේ බොහොම විශේෂ තැනක් වෙන්න තිබෙන නාට්‍ය අපි මේ මතකේ අලුත් කරමු නෝනාරුනි මහතුරුනි කියන මට ඇත්තටම මතකයි ඒකේ ඉන්ටර්විව්ස් 8කට මං ගියා අන්තිමට එක තෝරාගත්තේ ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක් ආවෙලා තෝරාගන්න ටෝනේ තමයි ස්ක්‍රිප්ට් එක ලිව්වේ ඊට පස්සේ එයා ඉස්සරහට යනකොට ඇත්තටම මම ලොකු බයකින් තමයි ගියේ මොකද මේ චරිතයට මාව තෝරාගන්නේ දෝ කියන මොකද ඒ වෙනකොට ටෙලිනාට්‍ය වලින් කියන්නේ ගොඩක් රංගපාලා තියෙන ගොඩක් උසස් ගණයේ අපේ රංගන ශිල්පීන් මගේ සහෝදර සහෝදරියක් ගොඩක් අය ඇවිල්ලා හිටියා ඉන්ටර්විව් එකට. ඒ පස්සේ නවක නිලියනුත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ අතුරින් මං හිතුවේ නෑ කවදාකවත් මං තේරෙයි කියලා. ඉතින් කොහොමරි මං තේරුණා. මට ඒ සතුට නම් ඇත්තටම කොහොමද කියලා කියන්න අමාරුයි. නිහාල්! නිහාල්! Why darling ඇයි? මං කවදාවත් විකටන් ටෙලිනාට්‍යයක රඟපාලා තිබුණේ නැහැ ඇත්තටම. මං ලොකු බයකින් හිටියේ. මොකද විජය නන්දසිරි, ග්‍රැන්විල් රොඩ්රිගෝ ඒගොල්ලොත් එක්ක රඟපානකොට මම පොඩි නිකන් මේ පයර දූවිල්ලක් හා සමාන වෙනවා ඒ වෙනකොට. එතකොට තව හිටියා PNTT ඇඩ් කරේ මේ රොඩ්නි වන්නකුල ඒගොල්ලොත් එක්ක ඇඩ් කරද්දි ඉතින් මම ලොකු බයකින් ඇඩ් කරේ. මම ඒගොල්ලෝ දිහා බලාගෙන හෙලවෙන්නේ නැතුව ඇස්පිල්ලම් ගහන්න නැතුව බලන් හිටියා. කොහොමද ඒගොල්ලෝ මේ මිනිස්සු හිනස්සවන්නේ කියන එක. එහෙම බලන් ඉඳලා තමයි බොරුවට කට හොල්ලලා ඇස් හොල්ලලා එහෙම නෙමෙයි කවදාවත් ඇඩ් කරන්න ඕනේ. එතකොට කවදාවත් මිනිස්සු හිනා වෙන්නේ නැහැ. තමන්ගේ ඩයලොග්ස් කොහොමද ඩිලිවර් කරන්නේ ඒ ආකාරයෙන් තමයි ඒවා හිනස් වන්න පුළුවන් මිනිස්සු. ඒ මම හොඳට අධ්‍යයනය කළා. මමත් තකට තක ඒගොල්ලොත් එක්ක එකතුලා රඟපෑවා. සමජක්කේ මේ පත්‍ර දෙක කියලා දීපු කතා දෙකක් ගැන මට පොඩ්ඩක් විස්තර ඇතුව අහන්න කියලා හිතුණා. එකක් අපි බලමු. වායි කියලා තියන්නේ ලංකාවේ එක පිරිමියෙක්ට කාන්තාව දෙන්නෙක් නීතියෙන් කසාද බඳින දෙනවා නම් ඔයා ඒකට එකඟයි කියලා. ඇත්තම කියනවා මම දන්නවා සියලු දෙනා මේකට මට විරුද්ධ වෙයි. මගේ පක්ෂයයි මට ගහයි. මට පාර යන්න හම්බෙන්නේ නැති වෙයි. ඒත් මම මගේ අදහස කියන්න එපාය. ඇත්තම කියනවා නම් මෙහෙමයි. ගොඩක් අය අපි අද කසාද බඳින්නේ 50%ක් විතර අඳුරන්නේ නැති අය. ඒ කියන්නේ ජීවිත කාලයේ තමන් අඳුරන්නේ නැති අය. ඒ කියන්නේ ප්‍රොපෝසල් එකක් ඇවිල්ලා තමයි කසාද බඳින්නේ. සමහරු අම්මලා යාළු වෙලා කසාද බඳිනේවට ඉඩ දෙනවා. එතකොට සමහරු ඉන්නවා ඒගොල්ලෝ ප්‍රොපෝසල් එකක් ගෙනලා කාලයක් ආශ්‍රය කරන් ඉඩ දීලා එහෙම බඳින අයත් ඉන්නවා. මං දන්න ගොඩක් අය ඉන්නවා පවුල් ප්‍රොපෝසල් වලින් බැඳලා. ඊට පස්සේ බැඳලා ඒගොල්ලෝ කාලයක් යනකොට තමයි මිනිස්සයා කවුද කියලා අඳුරගන්නේ. ඉතින් ඒක එතකොට මේ මිනිස්සයයි ගෑණි එහෙම ජීවත් වෙනකොට දෙන්නට දෙන්නා අවුරුදු මාස 6ක් හුත්තටම ආදරය කරනවා. අවුරුද්දක් යනකොට පොඩි ආදරේ වෙනස් වීමක් ඇති වෙනවා. ඊට පස්සේ අවුරුද්ද පැනනට පස්සේ අපේ ගෑනු අපි කරන වැඩේ හිතනවා ආ මගේ මහත්මයා මෛත්‍රියක ඉන්නවනේ.
මං උන්නේ ඕන ඇඳුමක් ඇඳගෙන ඔයේ ගෙදරට මාත්‍යා එනකොට තේ එකක්වත් නොදී ඔහේ වැටිලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මිනිස්සයා ඉතින් ඇවිල්ලා මාන්සිලා කෝ තේ එකක් ගේන්න කියනවා. ඊතාරයා නයිටි එකකුත් ඇඳගෙන ඇවිල්ලා තේ එකක් දෙනවා. ඉතින් මේ මිනිස්සයා මෙහෙම දකිනකොට ඊට පහුවෙන්ද පාර යනකොට ලස්සන කෙල්ලෝ යනවා. පුංචි කෙල්ලෝ යනවනේ ලස්සන ඇඳගෙන. ඉතින් මෙහෙම යනකොට මාත්‍යා එක පාරක් දෙපාරක් බලනවා. තුන්වැනි හතරවැනි පාර බල මාත්‍යාට හිතනවා අනේ පොඩ්ඩක් පොඩි ට්‍රයි එකක් දාන්න ඕනේ කියලා මිනිස්සයාට හිතෙනවා. ඒක ඉතින් ලෝක ස්වභාවය. ඒක වෙනස් කරන්න බෑ මේ රටේ. එහෙම ඉඳලා ඔන්න දෙන්න යාළු වෙනවා. ඔන්න දැන් මේවා ටික ටික ගියාට පස්සේ ගෙදර වලට ආරංචි වෙලා හෙන ගෙදර ගෝරි. ඉතින් මං හිතනවා අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ ඇතර ගෑනු කෙනා ඒක තේරුම් ගත යුතුයි. තමන්ව කණ්ඩ බොණ්ඩ තමන්ට ඇඳින්න පළඳින්න හැම දෙයක්ම සපුරලා දෙනවා නම් එනට තමන්ගේ මිනිහ තව ගෑණියෙක් එක්ක යන්න කියනවා නෙවෙයි මම. ඒ වුණාට අද කාලේ අපිට මිනිස්සු බැඳලා තියාගන්න බැහැ ගෙදර. ඒගොල්ලෝ වැඩට යන්න ඕනේ. ඒගොල්ලෝ වැඩට ගිහිල්ලා සල්ලි හැම කළා ගෙදරට ගෙනල්ලා දරු පවුල වල කණ්ඩ දෙන්න ඕනේ, බොණ්ඩ දෙන්න ඕනේ. ඉතින් ඒ අතරතුරේ එයාට එක්ක රාජකාරී කරන ස්ථානේ නැත්තම් පාරේ යනකොට හරි හම්බෙලා කවුරු හරි එයාගේ කාලය ගෙවන්න සිත නිවා ගන්න පොඩ්ඩක් එයා ආශ්‍රය කරනවා තව කෙනෙක්. ඉතින් අන්නේ ඒකයි මම අදහස් කරන්නේ. ඉතින් ඒකට අපි ඇත්තටම අපි තාම හුරු වෙලා නැහැ. ඒත් මං අපේ කාන්තාවෙන් ඉල්ලනවා පොඩ්ඩක් අපි හුරු වෙන්න. අපිට ඒගොල්ලෝ සලකන්නේ නැත්තම් තමයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒගොල්ලෝ අපිට සලකනවා නම් පොඩ්ඩක් හැබැයි අපි කාන්තාව හැටියට අපි කරොත් ඒක වැරදි කියලා මුළු ඒක සංස්කෘතිය වැරදි එහෙම එහෙම කියනවා. ඉතින් පිරිමියත් පොඩ්ඩක් හිතන්න ඕනේ ගෑණිය එහෙම කරොත් කොහොමද මට කොච්චර රිදෙනවද කියලා පිරිමියත් හිතන්න ඕනේ. එහෙම දෙන්නම තේරුම් අරගෙන ඒක ජීවිතේ ගෙවන්න පුළුවන් නම් මට හිතනවා ඒක පොඩ්ඩක් කමක් නැහැ කියන එක. ඇත්තටම කියනවා නම් මට මම ඒක දගෙන පිරිමියා එහෙම කළා ගෙදරට ආපුවම සතුටින් ඉන්නවා නම් තමගේ ගෑණිත් එක්ක එකමන්නේ කියන එක මට හිතෙනවා. ඊළඟ කතාව ලෙන්ගතු කෙනෙක් හම්බුනොත් මගේ ආදරේ පුදනවා කියලා අක්ක පත්‍රයකට කියලා තියෙනවා. ලෙන්ගතු කෙනෙක් අනේ තුමට නම් ගොඩාක් අය හම්බෙනවා. මගේ මේ ෆෝන් එක ගත්තොත් ලෙන්ගතු අය කොච්චර ඉන්නවද? ඒත් මං ඒවට රැවටෙන්නේ නැහැ. මාව බලාගන්න පුළුවන්. මට හොඳට කණ්ඩ බොණ්ඩ දෙන්න පුළුවන්, අඳින්න දෙන්න පුළුවන්. ඒ වගේම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බුනොත් විතරක් මං එයා ගැන සලකා බලනවා. එහෙම නැත්තම් මට මේ තනි ජීවිතේ හොඳට පුරුදුයි. හරි, ඒක අනාගතයට බාරයි. කතාව ඉවර කරන්න කලින් අක්කේ කියන්න මේ පොදුවේ ගත්තම අපේ ලංකාවේ කාන්තාවන්ගේ වහා වෙනස් වෙන්න ඕනේ ගතිගුණේ මොකක්ද? එකක් කියලා කියන්න බැහැ. ඇත්තටම වෙනස් වෙන්න ඕනේ ඒගොල්ලන්ගේ තියෙන ඊර්ෂ්‍යාව, කුහකකම, බොරු කියන එක, ඒ වගේම වංචාව අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. මේවා වෙනස් වුණොත් මේ ලංකාව ඇත්තටම කියන්නේ ඉතාම සුන්දර 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 තැනක් වේවි. අනිත් එක මං හිතනවා අපේ ලංකාව තුළ මේ කාන්තාවෝ කාන්තාව විය යුතුයි. හැබැයි එඩිතරකම තියෙන්න ඕනේ. ඕන දෙයකට බය නැතුව කතා කරලා ඇත්ත දේ පවසලා තමන්ට ලබාගත යුතු දේවල් ලබාගත යුතුයි. ඒ වගේම තමයි කාන්තාවක් කියන්නේ එදා තමයි හුරුබුහුටි කාන්තාව හිටියේ. අද කාන්තාව එහෙම වෙන්න ඕනේ නැහැ. ඒත් ඒගොල්ලන් දෙවියෝ මවලා තියෙන කාන්තාව සහ පිරිමියානේ. එතකොට ඒගොල්ලන් ඔය අතර ලොකු වෙනසක් තියෙන්න ඕනේ. අපි කොච්චර වුණත් අපි තමයි මූලිකයා කියලා හිතුවොත් වැරදි. පිරිමියාට අපි තැන දෙන්න ඕනේ. මොකද යම්කිසි ෆයිට් එකක් ආවා කියන්නකො එතෙන්දී අපි හැම වෙලේම කාන්තාව පිටිපස්සට යනවාමයි. මොකද කෑගෝ ගහගෙන රණ්ඩු අල්ලගෙන ගියොත් මොකද වෙන්නේ කාන්තාව? ඉතාම කැතයිනේ සමාජයේ. ඒකින්ද කාන්තාව කෙනෙක් කෙනා මං කියන්නේ පසුබට වෙන්න කියලා. ඒත් ඒගොල්ලන් චුට්ටක් තමන් අර ඩිසිප්ලින් කියන එක මේන්ති. පොඩ්ඩක් කාන්තාව කාන්තාව කියලා හිතලා තමන්ගේ
අනාගතය සකසගත්තොත් මං හිතනවා ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේම තමගේ ස්වාමියා මං හිතන්නේ කවදාකවත් තමාව තැරලා යයි කියලා. ඒ ආදරය සෙනෙහස ඔක්කොම රැකගන්න ඕනේ කාන්තාව. පිරිමියා නෙවෙයි. කාන්තාව තමයි අනිත් අය මේ තමන්ගේ ස්වාමියාට තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕනේ මොකද්ද ආදරය, මොකද්ද කරුණාව, කොහොමද තමන් වැඩිහිටියන්ට ගරු කරන්නේ. කාන්තාව විශේෂයෙන්ම වැඩිහිටියන්ට ගරු කරන එක අනිවාර්යයි. ඒක මේ මුළු ලෝකෙම තියෙන දෙයක්. ඉතින් ඔය ටික හරියට කරොත් මං හිතනවා සියල්ලම සාර්ථක වෙයි කාන්තාවකගේ. හරි, ජීවිතේ ගොඩාක් අත්දැකීම් තියෙන ප්‍රවීණ කෙනෙක් එක්ක කතා කරේ. ඉතින් තව ගොඩක් දේවල් කතා කරන්න තිබ්බත් අපිට අදට පොඩි කමක් දාන්න වෙනවා කි. ගැමි චරිත ලැබීමේ සීනේ ජීවිතේ ඉතුරු වෙලා තියෙන හීන හැබැයි කියලා ප්‍රාර්ථනා කරනවා. තැන්ක්‍යු මේලා අපිත් එක දෙන්නවට දීර්ඝායුව නිරෝගීව කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේත් මේ වගේ ජනප්‍රිය දරුවක් එක්ක ආයෙත් හමුවෙමු. ගෙලෙන්න ජය. ජීවිතේ